ආයුබෝවන් කියලා පිළිගන්නවා. යාළුවෝ හැමෝම මගේ channel එක Sky and Earth subscribe කරන්න. ගොඩක් හොඳ වීඩියෝ ඔයාලට ගේන්න තමයි මගේ උපරිම උත්සාහය. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද ලස්සන වෙන්නේ, කොහොමද ලස්සනට ඉන්නේ, කොහොමද අනිත්‍යව ආකර්ෂණය කරගන්නේ. ඉතින් ඒක හරිම සරල දෙයක්. ගොඩක් අය හිතන පතන විදිය වෙනස් කරොත් අපිට පුළුවන් අනිවාර්යෙන්ම ඉතාමත්ම ලස්සන රූපයක් ළඟා කරගන්න. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ඒක කරන්නේ කියන ආකාරය. හැමෝටම තියෙනවා රූපය, ඒ වගේම හැමෝටම තියෙන පෙනුම, හැම වර්ණයක් තියෙනවා, ඒ වගේම රැවුල, කොණ්ඩේ, මේ හැම දෙයක්ම හැමෝටම තියෙනවා. විශේෂයෙන්ම මම අද කතා කරන්නේ පිරිමි ළමයි ගැන. ඉතින් ගොඩක් දෙනෙක් හැමදාම තමන් ඉන්න විදිය නැත්තම් හැමදාම සාම්ප්‍රදායිකව එදා ඉඳලම තමන් හිටපු විදිය තමයි ලස්සන විදිය කියලා හිතන් ඉන්නේ. නමුත් ඇත්තෙන්ම ගත්තොත් ඒක නෙමෙයි නිවැරදිම ක්‍රමය. ඔයා හැමදාම හිතන්නේ ඔයා ලස්සනයි කියලා. ඒ කියන්නේ තමන්ට කොහොමද තමන් ලස්සනයි. නමුත් ඉතාමත්ම වැදගත් දේවන්නේ බාහිර සමාජයේ කොහොමද ඔයාව දකින්නේ කියලා කියන එක. ඒ කියන්නේ ඔයා කියන්නේ එක්කෙනෙක්. නමුත් බාහිර සමාජයේ ඉන්න සිය දහස් ගණනක් හැමෝම ඔයා දිහා බලන්නේ. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔයාගේ වෙනස්කම් හැමදාම එකම විදිහට දකිද්දී ඒගොල්ලන්ට පවා ඔයාගේ රූපේ එකම විදිහට තමයි දකින්නේ. සමහර විට ඔබ ඉතින් ඉන්න විදිහට වඩා, ඔබ දැනට ඉන්න විදිහට වඩා ඉතාම ලස්සන පෙනුමක් ඔබට ලබා ගන්න පුළුවන් උත්සාහ කරොත්. අපි හිතමු හැමදාම එකම විදිහ කුණ්ඩේ පීර්ණ කෙනෙක් කියලා. එයා කවදාවත් තමයි කුණ්ඩේ වෙනස් කරලා බලන්න. ඒ වගේම අපි හිතමු රැවුල වවන්න නැති කෙනෙක් කියලා. එයා ට්‍රයි කරලා බැලුවොත් රැවුල වවලා කිසියම් ආකාරයකට හැඩයක් ගේන විදියට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. මං හිතනවා රැවුල කපලා ඉන්න කෙනෙකුට වඩා රැවුල වවලා ඉන්න කෙනෙක්ගේ ආකර්ෂණීයභාවය වැඩි කියලා. ඉතින් ඔයත් උත්සාහ කරොත් ඔයාට පුළුවන් ඔයාගේ මේ තියෙන දැනට තියෙන තත්ත්වයට වඩා ඉතාමත් උසස් තත්ත්වයක් ළඟා කරගන්න. ඒ වගේම හැම වර්ණේ ඔයා හිතන්න පුළුවන් මම කළුයි, මම සුදු නෑ, මම කෙට්ටුයි, මම ටිකක් මහතයි, මගේ බඩ තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි වෙනස් වෙන දේ තමයි මේ ලෝකේ තියෙන එකම දේ. ඒ නිසා ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න. පිටුම බඩ ඉතාමත් වැඩි කෙනෙක් කියලා. එහෙනම් ඔයාට පුළුවන් ජිම් එකකට යන්න. එහෙම නැත්නම් ජිම් එකකට යන්න අවශ්‍ය නැහැ. ඔබගේ කෑම වල පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ගෙදරින්නම් සුළු ව්‍යායාම වල දෙන්න පුළුවන්. සමහරට ඔය ඇඳේ ඉන්න ගම ව්‍යායාම පුළුවන්. ඉතින් කැපවීමක් කරොත් තොනතක් කරගන්න පුළුවන්. ඒ වගේම හැම වර්ණ ආරක්ෂණ කරගම අවුවේ යන කෙනෙක් කියලා හිතමු. වැඩපළ මොකක් කර ක්‍රීම් වගේ පාවිච්චි කරන්න. ඒ වගේම නාලා වේලාවට පිරිසිදු ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඔයා ට්‍රයි කරලා බලන්න. ඉතාමත්ම වැදගත් වෙනසක් ඔයාට ළඟා කරගන්න පුළුවන් හැමෝම ඔයා දිහා බලන්න. ඉතාමත්ම ප්‍රියජනක පෙනුමක් ඔබට ලබා ගන්න පුළුවන්. එකම දේවන්නේ ඔයා හිතන පතන විදිය වෙනස් කළ යුතුයි. තමන් අද වෙනතුරු හිටපු ආකාරය, තමන් ලස්සනයි කියලා හිතන් හිටපු ආකාරය තව කෙනෙකුට එතරම් ප්‍රියජනක නොවුනත් ඔබ උත්සාහ කළ බලන්න. ඔබගේ කොණ්ඩය, ඒ වගේම ඔබගේ රැවුල, ඔබගේ ඇඟපත, මේ හැම දෙයක්ම ඉතාමත්ම ලස්සනට ගෙන දෙන වෙනත් ආකාරයක් ඔයාගෙන් දිස් වෙන්න පුළුවන්. අදම කන්නඩි ශ්‍රවිලා බලන්න. ඔයා මේ විදිහට කරොත් කොහොමද, මේ විදිහට කරොත් කොහොමද, මේ විදිහට රැවුල ගැපුවොත් කොහොමද, මේ විදිහට කොණ්ඩේ පීරුවොත් කොහොමද වගේ ගොඩක් දේවල් ඔයාට අත්දැක බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයා මේ වීඩියෝ ඉතාමත් වැදගත් වෙයි. ඔයාලා මොන හරි දෙයක් ඔයාට ජීවිතේට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් subscribe කරන්න මගේ channel එක Sky and Earth, ඒ වගේම Facebook page එක follow කරන්න. බොහොම ස්තුතියි ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් ඔයා ගාවට එනවා. අලුත් විදිහට හිතන්න, අලුත් විදිහට වැඩ කරන්න. ඔයාට ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්.